සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ් සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකකින් අද කතා කරන්නේ රෝගයක් සම්බන්ධව නොවේ. අද කතා කරන්නේ රෝග සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ක්‍රමයක් සම්බන්ධව. මේ සම්බන්ධව සමහර උදවිය දැනුවත් ඇත්ත වශයෙන්ම. යම් පමණකට දැනුවත් මොකද එවැනි රෝගීන් තමන්ගේ පවුලේ ඉන්නවනම් ඒගොල්ලෝ දැනුවත්. එක්ක තමන්ම මෙවැනි ප්‍රතිකාර ලබාගෙන තියෙන්නත් පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රමය සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් සුවිශේෂී රෝග සම්බන්ධයි. මෙම ප්‍රතිකාර ක්‍රමය මොකද්ද? මෙම ප්‍රතිකාර ක්‍රමය තමයි මේ කීමෝතෙරපි. කීමෝතෙරපි කියන ප්‍රතිකාර ක්‍රමය. කීමෝ දෙනවා කියලා සාමාන්‍ය සෙනඟ කියන්නේ. අපි බලමු කීමෝතෙරපි කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා මේ පිළිකාමය රෝග තත්ත්වවලදී ප්‍රධාන වශයෙන්ම කරන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා. පිළිකාවට ප්‍රතිකාර කරනකොට මේ ප්‍රතිකාර ක්‍රම තුනම හෝ තුනෙන් දෙකක් හෝ තුනෙන් එකක් යොදනවා ඒ අවස්ථාවේ හැටියට. මේ ප්‍රතිකාර තුන මොකක්ද? එකක් තමයි ශල්‍ය කර්මයන් මගින් එම කොටස ඉවත් කරන්න පුළුවන් ඉවත් කරන එක. අපි කියනවා සර්ජිකල් රිමූවල් සර්ජරි. ඊළඟට තියෙනවා මේ රේඩියෝ තෙරපි විකිරණ ප්‍රතිකාරය. කිරණ අල්ලන්න පුළුවන් නම් අල්ලන්න පුළුවන් තැනක නම් කිරණ අල්ලනවා. ඊළඟ එක තමයි ඔය කීමෝතෙරපි. කීමෝතෙරපි කියලා කියන්නේ මේක බෙහෙතක් විදිහට සිරුරට ලබා දෙන දෙයක් ඇත්ත වශයෙන්ම සුවිශේෂී බෙහෙත් වර්ගයක්. ඉතින් මෙතෙන්දි මේ ක්‍රම තුනම සමහර පිළිකාවට යොදන්න පුළුවන්. සමහර වල තුනෙන් දෙකයි, සමහර වල තුනෙන් එකයි. සමහර ඒවා තියෙනවා ඔය තුනම හරියන්නේ නැති පිළිකා වර්ගත් තියෙනවා. සුවිශේෂී පිළිකා වර්ග තියෙනවා. එතකොට අපි කතා කරන්නේ කීමෝතෙරපි කියන ප්‍රතිකාර ක්‍රමයේ සම්බන්ධව. එතකොට කීමෝතෙරපි වලදී කරන්නේ විශේෂයෙන් හදපු සුවිශේෂී ඖෂධයක් තමයි ලබා දෙන්නේ. සාමාන්‍ය ඖෂධ නොවේ ඇත්ත වශයෙන්ම. ටිකක් පවර්ෆුල් ඖෂධ, ප්‍රබල ඖෂධ. ඉතින් මෙතෙන්දී සිරුරේ තියෙන මේ පිළිකා සෛල වලට තමයි මේක විශේෂයෙන්ම බලපාන්නේ. ඉතින් කවුරු හරි අහන්න පුළුවන් මේ පිළිකා සෛලයක් විනාශ කරනකොට සිරුරේ තියෙන අනිත් සෛල විනාශ වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී දැනගන්න ඕන කාර්යය තමයි පිළිකා සෛල කියන ඒවා. ඇත්ත වශයෙන් පිළිකාව සීක්‍රෙන් වර්ධනය වුණාට පිළිකා සෛලයක් සිරුරේ තියෙන සාමාන්‍ය විශේෂිත සෛලයක් එක බලනකොට ඒකේ තියෙන පවතින භාවයේ අඩුයි. ඇත්ත වශයෙන්ම පවතින භාවයේ අඩුයි කියලා කියන්නේ ඒක ඉක්මනින් හානි කරන්න පුළුවන් ඒකට අර ක්‍රම මගින්. දැන් මම සඳහන් කළා කීමෝතෙරපි මගින් මොකද සිද්ධ කරන්නේ. කීමෝතෙරපි කියන විශේෂ ඖෂධය ලබා දුන්නාම එම සෛල විතරක් මැරෙනවා, සිරුරේ තියෙන විශේෂිත සෛල මැරෙන්නේ නැතුව. ඇත්ත වශයෙන්ම ඒක තමයි තියරි එක. දැන් සිරුරේ තියෙන යම්කිසි කාර්යයකට හැඩගැහෙලා තියෙන සෛල මැරෙන්නේ නැහැ කීමෝතෙරපි වලදී. කීමෝතෙරපි වලදී වෙන්නේ අර සුවිශේෂී කාර්යයක් සඳහා හැඩ නොගැසුණු සෛල තමයි පිළිකාවක තියෙන්නේ. අන්නේ සෛල තමයි විනාශ වීමකට ලක් වෙන්නේ. ඔන්න ඒ තියරි එක තමයි සාමාන්‍යයෙන් කීමෝතෙරපි වලදී යොදාගන්නේ. නමුත් ඖෂධයේ ප්‍රබල බව නිසා අපි සිරුරේ වෙනත් අවයව වලට මේක බලපානව. ඇත්ත වශයෙන්ම తాවකාලිකව බලපානව සමහර අවයව වලට, සමහර අවයව වලට ස්ථිරව බලපාන්නත් පුළුවන්. ඉතින් කීමෝතෙරපි කියන එක සුවිශේෂී ඖෂධ ක්‍රමය පිළිකාවකදී අපි යොදන්නේ මේ පිළිකා සෛල විනාශ කරන්න. අපි හිතමු ශල්‍ය කර්මයක් කරලා පිළිකාව අයින් කළත් අපි දන්නවා සමහර පිළිකා සිරුර වෙනත් ස්ථානවල පැතිරිලා තියෙන්න පුළුවන්. අන්නේ හැංගිලා තියෙන සෛලයක් විනාශ කරන්න, වෙනත් තැන්වලට පැතිරලා තියෙන සෛල විනාශ කරන්න. අපි දන්නවා ශල්‍ය කර්ම හැමතැනටම කරන්න බෑ. එක තැනක ගෙඩියක් තිබ්බොත් එතන අයින් කරන්න පුළුවන්. නමුත් ඉතාම සූක්ෂම විදියට, සියුම් විදියට පැතිරලා තියෙන ඒවා ඉවත් කරන්න නම් මෙන්න මේ කීමෝතෙරපි ක්‍රමය තමයි යොදන්නේ. එතකොට ඒ ඖෂධය අදාළ තැන්වලට ගිහිල්ලා අර සෛල විනාශ කරලා දානවා. එතකොට පිළිකාවකට ප්‍රතිකාර කරනකොට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් විදිහට තමයි කීමෝතෙරපි යොදන්නේ. එහෙම නැත්නම් පිළිකාව මුල් අවස්ථාවේ අඳුරගත්තොත් අන්න එතකොටත් පිළිකාව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න මේ කීමෝතෙරපි යොදා ගන්න පුළුවන්. එතකොට පිළිකාව පාලනය කරන්න, එහෙම නැත්නම් පිළිකාවක් ඉවත් ශල්‍ය කර්ම ඉවත් කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන කොටස අයින් කරන්න, ඒ වගේම ඉතාම සුළු තත්ත්වයක් තියෙන පිළිකාව සම්පූර්ණයෙන් සුව කරන්න, අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මේ කීමෝතෙරපි කියන ක්‍රමය යොදන්නේ. සමහර අවස්ථා තියෙනවා මේ පිළිකාමය තත්ත්වයන් තියෙනකොට මේ කීමෝතෙරපි කලින් ලබා දෙනවා ශල්‍ය කර්මයකට කලින්. එතකොට මොකද්ද වෙන්නේ? අර ගොඩාක් ලොකුවට තිබිච්ච පිළිකාව ප්‍රමාණයෙන් අඩු වෙනවා. එතකොට ශල්‍ය කර්මය කරන්න පහසු වෙනවා. උදාහරණ වශයෙන් කියනවා අපි හිතමු බඩවැලක ලොකු පිළිකාවක් තියෙනවා. එතකොට මේක වෛද්‍යරු තීරණය කරනවා මේ පිළිකාව අපි මේ කීමෝතෙරපි දීලා කුඩා කරනවා. එහෙම පුළුවන්. එතකොට බඩවැලේදී සමහර අවස්ථා තියෙනවා පිළිකාව සම්පූර්ණයෙන්ම සුව වුණා වගේ පේන අවස්ථාත් තියෙනවා. බඩවැලේ එක තැනකින් අපි හිතමු පිළිකාව මතුණයි කියලා. පිළිකාව දැන් අපි හිතමු දොරංගෙඩියක් විතර ප්‍රමාණයක් තියෙනවනම් කීමෝතෙරපි දෙනකොට සමහරට ඉතා කුඩා තත්ත්වයටපත් වෙනවා. පත් වෙන සමහරට නොපෙනියන්නත් පුළුවන්. නමුත්
පිළිකාවේ ආපු මුල් සැල එතනත් තියෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නැති වෙලා නොගෙහින්. නමුත් අපිට ශල්‍යකර්මය කරනකොට වෛද්‍යවරයාට පහසු වෙනවා එම කොටස විතරක් අයින් කරන්න පැතිරීම අඩු කරන්න පහසු වෙනවා කීමතරපි කලින් ලබා දීලා ගෙඩිය ප්‍රමාණය අඩු කරලා. ඒ වගේම මේ කීමෝතෙරපි කියන ක්‍රමය පිළිකාමය තත්ත්වෙන් වලට අමතරව පිළිකාමය නොවන තත්ත්වෙන් වලටත් යොදා ගන්න අවස්ථා තියෙනවා. ඒකට උදාහරණ දෙකක් මම කියනවනම් කීමෝතෙරපි යොදා ගන්නවා මේ ඇටමිදුර වල ප්‍රශ්න තියෙන. විශේෂයෙන්ම ලේ සම්බන්ධව අපි දන්නවා ලේ සම්බන්ධව ගැටලු ඇති වෙනවා ඇටමිදුර වල ප්‍රශ්න නිසා. අන්න එතෙන්දී ඇටමිදුර වල ප්‍රශ්න වලදී පිළිකාමය නොවන තත්ත්වයකදී වුණත් මේ කීමෝතෙරපි ලබා දෙන්න පුළුවන්. ඒ ඇටමිදුර වල ප්‍රශ්න වලදී ඒ වගේම තවත් සමහර රෝග තියෙනවා මේ කීමෝතෙරපි ලබා දෙන විශේෂයෙන්ම ප්‍රතිශක්ති කරන පද්ධතිය ගැටරුව වලට උදාන වශයෙන් කියනවා නම් මේ SLE කියලා රෝගයක් තියෙනවා ඒ වගේම මේ රුමටොයිඩ් ආතරයිටිස් කියලා රෝග තත්ත්වයක් තියෙනවා සුඟක් අය දන්නවා අනේ වෙනි රෝග වලදී සමහර අවස්ථා වලදී මේ කීමෝතෙරපි කණේට වැටෙන ඖෂධ යොදා ගන්නවා එම රෝග පාලනය කරන්න එතෙද්දී පිළිකාවක් නොවේ තියෙන්නේ එතකොට මෙම ඖෂධ ක්‍රම කීපයකටම ලබා දෙන්න පුළුවන් බොහෝ දුරටම ලබා දෙන ඉන්ජෙක්ෂන්ස් විදිහට ඒරුණාම කටින් බොන පෙත්තක් විදිහටත් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා වැඩිපුරම ලබා දෙන ඉන්ජෙක්ෂන් එකක් විදිහට බොහෝ දුරටම ශිරා වලට අන්තක්ශිරා විදිහට තමයි ලබා දෙන්නේ බොහෝ විට මෙමනි ඖෂධ ලබා දෙන රෝගීන්ම වාට්ටුවකට ඇතුල් කරලා තමයි ඖෂධ ලබා දෙන්නේ සමහර රෝගීන්ට මෙම ඖෂධ ලබා දෙනකොට යම්කිසි කාලයක් වාට්ටුවේ ඉඳ වෙනවා ඉස්සෙල්ලාම පටන් ගත්තොත් දවස් කීපයක් කොහොමත් ඉන්න වෙනවා මොකද මොනවද එන අතුරු ආබාධ කියලා බලන්න ඕනේ දැන් සමහර අවස්ථා තියෙනවා මේක සීරීස් එකක් විදිහට දෙන්න ඕනේ එක ඉන්ජෙක්ෂන් එකක් දීලා ගෙදර යවන්න බෑ අර දවස් කීපයක් ලබා දෙන අවස්ථාත් තියෙනවා ඒකට කීමෝතෙරපි එක එක විදිහට ලබා දෙනවා තනි ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙනවා සීරීස් එකක් විදිහට දෙනවා කියන්නේ ඉන්ජෙක්ෂන්ස් කීපයක් ලබා දෙනවා එහෙම නැත්නම් වරින් වර ලබලා දෙනවා රෝගය උඩට මතු නොවෙන්න යම් යම් කාල සීමාවල් අතරතුර මෙම ඉන්ජෙක්ෂන්ස් එහෙම නැත්නම් පිටිවරක ලබා දෙනවා. ඒ ලබා දෙනකොට කළ යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි මේ මම සඳහන් කළා මේ ඖෂධ වල යම්කිසි බලයක් හානිකර බවක් තියෙනවා සිරුරට. එතකොට වෙනත් අවයව වලට බලපාන්න පුළුවන් මේ ඖෂධ. ඔන්න ඔය ගැටලුව තමයි මේ කීමෝතෙරපි වල තියෙන්නේ. සමහර ඒවා తాවකාලික ගැටලු, සමහර ඒවා ස්ථිර ප්‍රශ්න. එතකොට తాවකාලිකව ඇති වෙන අතුරු ආබාධ මොනවද කියලා බැලුවොත් ඒවත් ගණනාවක් තියෙනවා. මයිකින්ග සඳහන් කරනවා නම් මෙන්න මේ වගේ ලක්ෂණ එන්න පුළුවන් බහුලවම එන්නේ වමනේ ගතිය වමනේ යන්න වගේ එන්න නැත්තම් එහෙම නැත්තම් කරකැවිල්ල එහෙම නැත්නම් ඇඟපත රිදෙනවා එහෙම නැත්නම් හිටගෙන ඉන්න බෑ කලන්තය වගේ ඒ වගේම බඩ බුරුල් වෙන්න පුළුවන් බඩ වේලවන්න පුළුවන් සමහර වෙලාවට ලේ ගැලීම ඇති වෙන්න පුළුවන් සිරුරේ හැම යට ඇති වෙන්න පුළුවන් මුත්‍රා මාර්ගයෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් මුත මාර්ගයෙන් යන්න පුළුවන් ලේ ගැලීම ඇති වෙන්න පුළුවන් හිසේ කැක්කුම එන්න පුළුවන්. ගොඩක් අයට මේ කීමෝතෙරපි පටන් ගත්තාම මුල ඉන්ජෙක්ෂන්ස් කීපයට එන්නේ නැති වුණා සමහරවිට ඉදිරියේව දීගෙන යනකොට අනේ ඉදිරියේදී සමහරවිට හිස කෙස් යනවා කවුරුත් දන්නවා මේ පියුරු පිළිකාවක් ආවට පස්සේ මේ කීමෝතෙරපි දුන්නොත් ගොඩක් කාන්තාවන්ගේ කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ නෑ සම්පූර්ණයෙන්ම අන්තිම බෙහෙත් ඉවර කරන කොණ්ඩේ ගිහිල්ලා ඉවරයි හැමේ තියෙන රෝම වැටිලා අනේ ඒ වගේ ගැටලු ඇති වෙනවා සමහරවිට කොණ්ඩේ නැත්තරම නැති වෙනවා හැයා ලොස් එකක් වෙන්න පුළුවන් කටි තුවාල ඇති වෙන්න පුළුවන් මුළු ඇඟම රිදෙන්න පුළුවන් උණගතියක් එන්න පුළුවන් කෑම අරුචි එන්න පුළුවන් ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා මේවා අපි සාමාන්‍ය අතුරු ආබාධ ගණයට තමයි දාන්නේ සමහර උදවිය ඉන්නවා මේ කියන ලක්ෂණ ගොඩක් එන්නේ නැහැ කීපයයි එන්නේ සමහර උදවිය ඉන්නවා මේ ඔක්කොම වගේ එනවා සමහර අයට එකක් දෙකක් දෙනකොටම මොකවත් කරන්න බෑ ඉදිරියව දී ගන්න බැරි තත්ත්වයක් එනවා එම අවස්ථා තියෙනවා. එහෙම දැන් එක ඉන්ජෙක්ෂන් එකක් දෙනකොට ඒකට වෘත්තු දෙන්නේ නැති ගතියක් තිබ්බොත් සමහරවිට ඉන්ජෙක්ෂන් එක වෙනස් කරන්න වෙනවා. වෙනත් ඖෂධයක් ලබා දෙන්න වෙනවා. එහෙමත් සිද්ධ කරනවා යම් යම් පිළිකා වර්ග වලට ප්‍රතිකාර කරන්න යනකොට. එතකොට ඔය සඳහන් කළේ ඔය කීමෝතෙරපි ලබා දෙනකොට ඇතිවෙන බහුලව ඇතිවෙන සාමාන්‍ය අතුරු ආබාධ. එවැනි අතුරු ආබාධ බොහෝ දුරටම බෙහෙත නැවතුණ පස්සේ නැවත යථාතත්ත්වයට පත් වෙනවා. ටික කාලයක් යනවා සමහර වෙලාවට මාස කිහිපයක් යනවා නැවත හිස කිසිම හැදෙන්න. නමුත් සමහර වෙලාවල් තියෙනවා මේ නැවත අනිත් පැත්තට හරවන්න බැරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම වෙනත් අවයව වලට බලපාන්න පුළුවන්. ඉතින් වෙනත් අවයව මොනවද කියලා බැලුවොත් විශේෂයෙන්ම වකුගඩු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අක්මාවට හානි සිද්ධ වෙන්න පුළුවන්. හෘදේ වස්තුවට හානි සිද්ධ වෙන්න පුළුවන්. පෙනහළු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ස්නායු පද්ධතියට හානි වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවල් වලදී
මේ බෙහෙත් ඖෂධ ලබා දෙනකොට එම අවයව වලට බලපානවද කියලා බලන්න පරීක්ෂණ තියෙනවා. ඒවා සිද්ධ කරන්න පුළුවන් විශේෂයෙන්ම සිද්ධ කරනවා. යම් ප්‍රබල ඖෂධ ලබා දෙනකොට වකවඩු වල ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම අක්මාවී ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම පරීක්ෂා කරලා බලනවා. එතකොට පේනවනම් එම පරීක්ෂණ වලින් හානියක් වීගෙන එනවා කියලා එක්ක ඖෂධ නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ඖෂධයකට නැවතත් මාරු කරන්න ඕනේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා අවයව වල ටිකක් බලපෑවත් පිළිකාමයේ තත්ත්වයේ දරුණු තත්ත්වයක් නම් ජීවිතේ බේරගන්නත් ඕන නම් කොහොම හරි අන්න එතකොට වෙනත් අවයව වලට බලපෑවත් පිළිකාව සුව කරගන්න තියෙන එකම ප්‍රතිකාරයක් මේක නම් අන්න ඒ වගේ වෙලාවල් වලදී අර හානිකර තත්ත්වයක් නොසලකා හැරලා ඖෂධ ලබා දෙන අවස්ථා තියෙනවා. එතකොට අවයව වලට හානියක් සිද්ධ වෙනවා නම් ඒක මගහැරව ගන්නත් යම්ම උපක්‍රම යොදන ගමන් ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඉතින් ඊටාම අසීරු අඩියක අන්තිම අඩියක රෝගියා ඉන්නවනම් එවැනි තීරණත් ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කතාවක් තමයි මෙවැනි ඖෂධ නිසා දරුපල අහිමි වෙන්න පුළුවන්. අර සරුභාවය නැති වෙන්න පුළුවන්. නිසරු භාවය ඇති වෙන්න පුළුවන්. අපි කියනවා ඉන්ෆර්ටයිල් වෙන්න පුළුවන්. මේ ඖෂධවල ප්‍රබලතාවය නිසා. ඉතින් එවැනි දේවල් තියෙනවා ඇත්ත වශයෙන්ම. සමහරවිට ඒවා පේන්නේ කාලයක් යනකොට කාලයක් ගියාම තමයි දන්නේ. ගොඩක් අය කනගාටු වෙන්නේ මේ කොණ්ඩේ යනකොට කණ්ඩ බැරි ඒවා ওই ටිකට තමයි කනගාටු වෙන්නේ. නමුත් ඒව නෙමේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම. අවයව වලට බලපානවද? දරුපල අහිමි වේද? අන්න ඒව තමයි බලපාන්නේ මේ ඖෂධ නිසා. විශේෂයෙන්ම ගර්භණී මවකට නම් කීමෝതെරපි ලබා දෙන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා අනිවාර්යයෙන්ම ගර්භය. විශේෂයෙන්ම කල්ලය බඩ ඇතුලේ මිය යන්න පුළුවන්. ඒ වෙනි අවස්ථා එනවා ඇත්ත වශයෙන්ම මේ ඖෂධ වල ප්‍රබලතාවය නිසා. එතකොට කීමෝതെරපි ඉස්සෙල්ලා පටන් ගන්නකොට මුලදීම පටන් ගන්න යනකොට ඇත්ත වශයෙන්ම රෝගියා දැනුවත් කරනවා මේ ඖෂධ සම්බන්ධයෙන් මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා දැනුවත් කරලා තමයි බොහෝ දුරට වෛද්‍යවරු එම ඖෂධ ලබා දෙන්නේ. ඉතින් කීමෝതെරපි ඖෂධත් සමහර වෙලාවට අසාත්මිකතාවයක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඇලර්ජිස් එන්න පුළුවන්. කලාතුරකින් ජීවිතහානි දක්වා යන ඇලර්ජිස් එන්න පුළුවන්. ඉතින් පළමු වතාවට පටන් ගන්නකොට ඒ ගැන අවධානයෙන් තමයි ගොඩක් වෙලාවට රෝහලක විශේෂයෙන්ම රෝහලට රෝගී ඇතුළත් කරලා වාට්ටුවකට මේ ඖෂධ පටන් ගන්න. මොන වගේ දේවල්ද ඇති වෙන්න පුළුවන් කියලා නිරීක්ෂණය කරන ගමන් තමයි මේ ඖෂධ පටන් ගන්න. ඊට පස්සේ සංකූලතා ලොකුවට එන්නේ නැත්නම් රෝගියාට අර මුලදී පටන් ගන්න තරම් කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ වරින් වර ඇවිල්ලා ඒ කීමෝതെරපි අරගෙන ගෙදර යන්න පුළුවන්. කීමෝതെරපි නිසා තවත් එන්න පුළුවන් වැදගත්ම කතාවක් තියෙනවා. මේ කීමෝതെරපි කියන්නේ ප්‍රබල ඖෂධ. ඒත් කීමෝതെරපි එකක් ලබා දෙන්නේ කැන්සර් එකක් සුව කරන්න, පාලනය කරන්න. නමුත් මෙම කීමෝതെරපි ඖෂධ නිසා වෙනත් පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඊළඟ අවධානම. දෙන්නේ එක පිළිකාවකට නමුත් ඖෂධ නිසා තවත් පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම අවධානමක් තියෙනවා. හැබැයි හැමතිස්සෙම එවැනි අවධානම් ගැන සැලකිල්ලෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ එවැනි දෙයක් වෙන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කීමෝതെරපි තීරණය වෙන සාධක ගණනාවක් තියෙනවා රෝගියාට. ඒකත් තමයි තියෙන කැන්සර් එකේ වර්ගය, ටයිප් ඔෆ් කැන්සර් කියලා කියන්නේ. ඒ වගේම කැන්සර් ස්ටේජ් එක, ස්ටේජ් ඔෆ් ද කැන්සර්, කැන්සර් එක මොන ස්ටේජ් එකේද තියෙන්නේ, ඒ දෙක ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ වගේම තියෙන තැන, ඇඟේ කොහෙද මේ පිළිකාව තියෙන්නේ, විශල්‍ය කර්මෙන් අයින් කරන්න බැරිද. ඒ වගේම කීමෝതെරපි පටන් ගන්න කලින් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේකට ඔරොත්තු දෙන මට්ටමක තියෙනවද කියලා බොහෝ දුරටම බලනවා. වෙනත් රෝගාබාධ අපි දන්නවා, දියවැඩියාව, ඒ වගේ නිදහඟත රෝග තියෙන්න පුළුවන්. ඒවත් සැලකිල්ලට ගන්නවා මේ කීමෝതെරපි ලබා දෙන්න යනකොට. මේ කීමෝതെරපි ලබා දෙන විදිහ සම්බන්ධව මම කිව්වා මේක ඉන්ජෙක්ෂන් එකක් විදිහට ලබා දෙනවා කියලා. එතකොට දැන් තවත් පොඩ්ඩක් විස්තර කරනවා නම් මේක ලබා දෙන විදිහ සමහර වෙලාවට මේක සේලයින් එකක් විදිහට දෙනවා. අපි ඒකට කියන ඉන්ෆියුෂන් එකක්. හුඟක් අහිතන්නේ මේ සේලයින් එකක් දෙනවා කියලා. නමුත් සේලයින් වගේ දියරයකට මේක දාලා දෙනවා සමහර වෙලාවට. මොකද කෙලින් එකපාර ගැහුවොත් ඇඟට හානිකර වැඩි. එතකොට හිමින් දෙන්න ඕනේ. එතකොට අපිට මේක සේලයින් එකක් විදිහට ලබා දෙන්න පුළුවන්. අපි කියන ඉන්ෆියුෂන් එකක් විදිහට ලබා දෙනවා. ඒ වගේම කෙලින්ම නහර වලට ඉන්ජෙක් කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි ඉන්ජෙක්ෂන් එකක් දෙනවා කියලා කියන්නේ. හිමින් සැරේ දෙනවා. කපාරම යවන්නේ නැතුව ස්ලෝ හිමින් යවනවා නහර වලට. ඒ වගේ මං කිව්ව පෙති වර්ග, කලර් වර්ග විදිහටත් මේක තියෙනවා. එහෙමත් තියෙනවා. ඒ අරුණාම මේ ක්‍රීම් වර්ග විදිහටත් හදලා තියෙනවා. වැඩිපුර භාවිතය නැති වුණත් එවැනි දේවල් තියෙනවා ඇත්ත වශයෙන්ම. සමහර අවස්ථා තියෙනවා ප්‍රතිකාර කරන ගමන් මේ කීමෝതെරපි ඉන්ජෙක්ෂන් එකක් ඒ අදාළ පිළිකාවටම ලබා දෙන්න පුළුවන්. පිළිකාවේ තත්ත්වයේ තියෙන ස්ථානයටම ලබා දෙන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. එතකොට ඊතල තියෙන සෛල
මැරලියනො එහෙම ලබා දුන්නා. ඉතින් ක්‍රම කීපයකටම මේක ලබා දෙන්න පුළුවන් සිරුරට. ඒක තීරණය කරන්නේ සම්බන්ධ වෙන ප්‍රවීණ වෛද්‍යවරු විසින්. ඉතින් මේ කීමෝതെරපි ගත්තාම ගොඩක් රෝගීන්ගේ ජීවිත කාලය දික් කරන්න හේතු වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ කීමෝതെරපි කියන ඖෂධ මගින් බොහෝ ලියුකීමියා වර්ග, ලේවල හැදෙන පිළිකා වර්ග, සිරුරේ තියෙන පිළිකා වර්ග පාලනය කරලා එක්ක සුව කරගෙන ජීවත් වෙන්න රෝගියාට වාසනාව ලබා දීලා තියෙනවා. ඖෂධ ප්‍රබල වුණත් ජීවිත කාලය දික් කරගන්න තියෙනවා නම් ගොඩක් අයට වටිනා ඇත්ත වශයෙන්ම කළ යුතු දේවල් රාශියක් තියෙන නිසා. ඉතින් මේ කීමෝതെරපි කියන ඖෂධ කාණ්ඩය හැමතිස්සෙම අලුත් වෙනවා ඇත්ත වශයෙන්ම. නිරන්තරයෙන්ම අලුත් වෙන ඖෂධ තියෙන්නේ. මොකද ඒ රෝගවලට නිරන්තරයෙන්ම රිසර්චර්ස් ඒ කියන්නේ පරීක්ෂණ සිද්ධ වෙන අලුත් අලුත් ඖෂධ සම්බන්ධයෙන්. ඉතින් රෝගීන්ට එන්න එන්න බලාපොරොත්තු දල්වා ගන්න පුළුවන් තත්යක් තියෙනවා මේ ඖෂධ නැවත නැවත අලුත් වීම නිසා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කීමෝതെරපි සම්බන්ධයෙන් බොරු බයක් තියාගන්න එපා. ඉතින් පිළිකාවක් හැදිලා තියෙනවනේ පිළිකාමේ තත්වයට තමයි මුණ දෙන්න සිද්ධ වෙනවා. කැමැති වුණත් අකමැති වුණත් පිළිකාමේ තත්වය අනුව තමයි තමන්ගේ ජීවිත කාලය රැඳිලා තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න ඕනේ පිළිකාමේ තත්යන් වලට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් විකල්ප වෛද්‍ය ප්‍රතිකාරවල සාර්ථකත්වයක් නැති බව කියන්න ඕනේ. පැහැදිලිවම බටහිර වෛද්‍ය ප්‍රතිකාර පමණයි යම් කිසි මට්ටමකට පාලනයක් කරගන්න තියෙන්නේ. අපි දැකලා තියෙනවා සමහර උදවිය ඇවිල්ලා කියනවා මේ පිළිකාවක් තිබුණා හොඳ වුණයි කියලා. එතන කිසිම විද්‍යාත්මක බවක් නැහැ. කවුරු හරි කියනවා නම් පිළිකාවක් තිබිලා සුව වුණයි කියලා. ඒක තහවුරු කරන්න ඕනේ විද්‍යාත්මක ක්‍රමයක් වගේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද තිබුණ පිළිකාව. මොන අවධියේද තිබුණේ. කවුද මේ පිළිකාවක් තියෙනවා කියලා හොයාගත්තේ. කවුද කිව්වේ. මේක පටක විද්‍යාව සම්බන්ධව වෛද්‍යවරු මේක තහවුරු කරලා තියෙනවාද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ ප්‍රතිකාර කළාට පස්සේ මේ ගෙඩිය පිළිකාව ඒ කියපු තැන නැවත තියෙනවද කියලා පර්යේෂණ මගින් තහවුරු කරන්න ඕනේ. අපි දැකලා තියෙනවා නිකන් සාමාන්‍ය උදවිය ඇවිල්ලා කියනවා පිළිකාවක් තිබුණ හොඳ වුණයි කියලා. එතන කිසිම විද්‍යාත්මකව නැහැ. එහෙම ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අපි දන්න පරිදි වෙනත් පාරවල් වල ගිය උදවිය ඉක්මනින් ජීවිතේ කෙටි කරගෙන තියෙනවා. අවුරුදු 5ක් ජීවත් වෙන්න පුළුවන් කෙනා මාස 6න් ඉවරයි ඔක්කොම. ඒක නිසා මුලාවටපත් වෙන්න එපා. අපි හැමතිස්සෙම කියන්නේ හරි දේ හරි පාර. ඒකෙන්ද විද්‍යාත්ම ක්‍රමවේදයට යන එක තමයි වැදගත් වෙන්නේ. ලෝකෙ පිළිගත්තු ක්‍රමයකට යන්න ඕනේ හැමතිස්සෙම. අන්න එතකොට තමයි අපිට දියුණු වෙන්න පුළුවන් සෞඛ්‍ය පැත්තේ. ඉතින් අදත් මම සමුගන්න අමරණා මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකෙන් අපි නැවත මුණ ගැසෙමු අලුත් දවසක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.